මේ දිනේ පිළිබඳ අපේ පැත්තෙන් තිබිච්ච පැහැදිලි කිරීම අපි අවසන් කරනවා. ඔබට කිසියම් මේ පිළිබඳව අමතර දැනගැනීමට යමක් තියෙනවා නම් අවස්ථාවක් තියෙනවා. දැන් ඔබතුමාලා සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂේ නායක අනුකම්පා දිසානායක මහතා ආරාධනා කරලා දින 4ක් දීලා විවාදයකට එන්න කියලා. නමුත් ඔවුන් ඒ දින 4 තුලදී ඒ විවාදෙට එන්න ප්‍රතික්ෂේප කළා දෙනවා සජිත් ප්‍රේමදාස මහතාට වැඩ තියෙනවා කියලා. ඔබතුමාලා කොහොමද මේක කියවගන්නේ? ඔහු මේක මගහරිනවද? මොකක්ද අදහස ඔබතුමාගේ? මම දැන් රටේ ජනතාව දැනටමත් කියවගෙන ඉන්නේ මේක හරියටම. කියන්නේ අපි දින 4ක්ම දුන්නේ වැඩ තියෙන්න පුළුවන් කියලා උපකල්පන කරන නිසා. ඒ වගේම අනුන සහෝදරත් වැඩ නැති වෙන කෙනෙක් නෙමෙයි. ඔහු විශාල වැඩ කොටසක් කරද්දිත් තමයි මේ විවාදයේ තියෙන වැදගත්කම සලකලා අපි දින 4ක් දුන්නේ. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පැත්තෙම කියනවා මේ විවාදය අතිශය වැදගත් කියලා. අපි හිතනවා දින 4න් එකක් තෝරගන්න පුළුවන්. රයිට් 4වම බැරි නම් මම හිතන්නේ ඔච්චර ලොකු කතන්දර ඕනේ නැහැ. පුළුවන් දිනේ කියන්න තියෙන්නේ. අපි දීපු දින 4 බැරි නම් එයාට සජිත් මහත්තයාට සජිත් මහත්තයා කියන්න ඕනා මට ඒ දින 4 බෑ බෑ මට මේ දිනේ පුළුවන් කියලා. ඒකට අපිට පුළුවන් ඒ දිනෙත් එක කරන්න. නමුත් මේ කරන්නේ මොකද්ද? ඒ දින 4 දුන්නාට පස්සේ ආ මං එන්නම් පස්සේ කියලා මග ඇරලා එදාට වැඩ කියලා ආයි වෙන වෙන කතන්දර ගොඩක් මේකට පටලනවා. ඒ කියන්නේ ඇත්තම ගත්තොත් අපි දන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා මේ වාදයට එන්නේ නැහැ. ඒ වෙනුවට තමයි හැමදෙස්සෙම මේක පටල වෙන කතන්දර කර කර මේක ඇදගෙන යන්නේ. ඒ නිසා ඒගොල්ලෝ මේක ජනතාව නොමගියම යන සම තමයි අපි පැහැදිලිවම දින 4ක් දුන්නේ. ඒ නිසා කාටවත් මුකුත් කියන්න බෑ. උන් අපි එක දිනයක් දුන්නා නම් කියන්න පුළුවන් ඒ දිනේට කොහොමද වැඩ කරන්න කියලා. දින 4ක්ම දීලා තියෙන්නේ තෝරගැනීමක් කරගන්න. හරි කමක් නැහැ. 4වම බැරි නම් එයා කැමති දිනේ කියන්න, පුළුවන් දිනේ කියන්න. ඒකට අපි ලෑස්ති. තේරෙන්න වෙන වෙන කතන්දර තැන් තැන් වල කියන තේරුමක් නැහැ. ලියුම් ලියලා එහෙට මෙහෙට තේරුමකුත් නැහැ. අපි දින දීලා තියෙනවා. ඒ කොයි දිනයක ඉන්න නැත්තම් එයාට පුළුවන් දිනයක් අපට කියන්න. ඔච්චර අපට කියන්න තියෙන්නේ. ඔකෙන් පැහැදිලි තාම මේ විවාදයෙන් මගර හැම සඳහා ක්‍රම හොයන හැරෙන්න මේකට මුණ දෙන්න උත්සාහ දරන්නේ. අනික තමයි මම හිතන්නේ ඔබ දකින්නත් ඇති. මේ විවාද කරන්නේ කොහොමද යත් එක කියලා. මම දැක්ක ඊ පෙරදත්ත වීර කැටියේ පැත්තේ පාසලකට ගිහිල්ලා මොකක් හරි බඩු බිඳන එකට පාසල ළමයින්ට කතා කරනවා මිත්‍රවරුන් කියලා. මිත්‍රකන්ලුත් අපිට මතක රම්මිනි තැන්නේ ගිහිල්ලත් ඔය බාලාංශ පන්තිල ළමයින්ට කතා කරා මිත්‍ර වුණා කියලා. ළමයින්ට කතා කරන භාෂාව දන්නේ නැති කෙනෙක් එක්ක තමයි අපිට මේ විවාද කරන්න වෙලා තියෙන්නේ. ළමයින්ට කතා කරලා මිත්‍ර වුණා කියලා කියනෝ ළමයික තමයි කියන්නේ මොකද්ද? දින 4ක් ඒවල දින විවාදයකට මම ලෑස්ති වුණු විවාදයකට. දැන් ළමයින්ට දින අදල්කම් මොකද්ද ඒකත් එක්ක? ඒක කියන්නේ උනේ රටට නැත්නම් අපිටනේ. ඒ නිසා මේ ළමා ගති තියෙන ළමයින්ට කියලා ප්‍රශ්න කියන නායකයෙක් එක්ක තමයි අපිට විවාද කරන්න වෙලා තියෙන්නේ. මං හිතන්නේ නිසා අය එන්නේ නැහැ ඕකට. අපි කැමති වෙනවා නම් ඒ නිසා අපි කියන්නේ ඔය වෙන කතන්දර නතර කරලා ඒක ඔද්දීපු දින 4 එකක් ගන්න නැත්නම් කැමති දිනයක් අපට කියන්න. එච්චරයි තියෙන්නේ. ඔබතුමා කියන්නේ මේ කායිකව වැඩිහිටියෙක් වගේ ඉපදුනට මේ මානසින් ළමෙක් කියලාද? දන්නේ නැහැ. ඉතින් එතුමා සාමාන්‍යයෙන් ඔය ළමයින්ට මිත්‍ර වුණා කියලා කතා කරනකොට අපට තේරෙනවා මොකක් හරි එකේ නොගැලපිල්ලක් තියෙනවා කියලා. දැන් අද දවසේදී සමග ජන බලවේගී නලින් බණ්ඩාර මන්තුමා මාධ්‍ය නිවේදනය නිකුත් කරලා තියෙනවා ඔබතුමාලා මේ ආර්ථික කමිටුවත් එක්ක ඉල්ලපු විවාදය මගහරිනවා කියලා. ඇයි එහෙම මගහරින්නේ? ඇත්තම නෑ, මේක නොගැවීමක් තියෙන්නේ. අපි විශ්වාස කරන මේ වෙලාවේ මතක ඔබත් විශ්වාස කරනවා ජනාධිපතිවරණයක් කියන. ඒතකොට ජනාධිපතිවරණයකදී දිනන්නේ සහ තීන්දු ගන්න ආර්ථික කමිටු නෙවෙයි. ඒවැ අපේ රටේ ගත්තොත් එම හැමදෙස්සෙම ජනාධිපතිවරණ ඉදිරිපත් කරන නායකයාට තමයි වැඩි බලය තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා ඔය හේට මේට පයින් කණ්ඩායම් නේද? දැන් ඒගොල්ලන්ගේ ආර්ථික කමිටු කියන්නේ කවුද කියලා කියන්නේ? ඕකේ ඉන්න කට්ටිය කිතුවොත් එහෙම ඕකේ හර්සිල් මහත්තයෙන්. එයා දැන් තාම ඉන්නේ සමග ජන බලවේගයේද UN පිටි කියලා අපට තේරෙන්නේ නැහැ. මොකද සමග ජන බලවේගයේ ඉන්නෝ ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය වර්ණනා කරනවා. රනිල් වික්‍රමසිංහෙන් සල්ලිත් ගන්නෝ විමද්දක තරමුදලින්. මේ රනිල් වික්‍රමසිංහ ඒගොල්ලෝ මන්ත්‍රී 6 දෙනෙකුට ලක්ෂ 30 මේ රුපියල් කෝටි 32ක් දීලා තියෙන්නේ මේ විමද්දක තරමුදල් වලින් කාටක් දෙන්නේ නැතුව. එහෙම ඒවත් තියෙනවා. ඒ අස්සේ ගත්ත ඉරාන් වික්‍රමරත්න ඉන්නවා. ඉරාන් වික්‍රමරත්නගේ ආර්ථිකය මොකක්ද කියනක මම දැක්ක ළඟදි කියලා තියෙනවා. රජයේ දේපල විකට කමක් නැහැ. මේ විකුණන්න ඕන ප්‍රශ්නයක් නැහැ. මොකද මැද පෙරදිග තෙල් විකුණනවා නම් ඇයි අපිට විකුණන්න බැරි කියන්නේ? එතකොට මැද පෙරදිග රටවල් තෙල් විකට තෙල් නිදිය විකුණන්නේ නැහැනේ. තෙල් නිඳ විකුණන්නේ නැහැනේ. ඒතකොට ඉරාන් වික්‍රමරත්න මහත්තයා අඩු ගානේ ඒක තේරෙන්නේ නැත්තම්. ඉතින් අපි කොහොමද ඒගොල්ලොත් එක්ක සාකච්ඡා තේරුමක් තියනවද අපිට? දැන් අපි ගත්තොත් අපි කිරි විකුණන්න ඕනේ. හැබැයි කිරි ගොවිපළ විකුණන්න ඕනේ නැහැ නේ. ලංකාවේ කරන්නේ කිරි විකුණන එක කිරි ගොවිපළ විකුණන. ලංකාවේ කරන්නේ
අපි නිෂ්පාදිතයන් විකුණන වෙනුවට කෙලින්ම අපි සතු සම්පත් විකුණ ගන්න එක. ඉතින් ඒක හරි කියලා තමයි තුමලා කියන්නේ. අද එක තැනක තව එක තැනක පෞගිය ඔය යහපාලන කියලා කියපු අවුරුදු පහේම ඒ ආණ්ඩුව තුල ඒ විනාශකාරී ආර්ථික හිටපු කට්ටිය ඒගොල්ලෝ. ඒ නිසා අපි හිතනවා ඊට වඩා වැඩගත් ඊට වඩා වගකීමක් තියෙයි කියලා නායකයෙක් සාකච්ඡා කරගත්තා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයයි අපි හමුසනක් සහෝදරය අතර සාකච්ඡා කරමු. හැබැයි මෙහෙමයි අපි ලෑස්ති සජිත් මහත්තය නිශ්චිතව අපට කියනවා නම් ලිඛිතව කියනවා නම් නෑ මම එන්නේ නෑ මට එන්න බෑ. ඕගොල්ලෝ මේගොල්ලෝ දෙන් කරගන්න. එහෙනම් අපි ලෑස්ති ඒත් අපි ආර්ථික කවුන්සලයේ ඒක බෑ කියන්නේ අපි දෙන ප්‍රමුඛතාවය ලබා දිය යුතුව තියෙන්නේ නායකයෝ දෙන්න අතර සාකච්ඡාවට. ඔවුන් තමයි ජනාධිපතිතුමා අපේක්ෂකයෝ. ඔවුන් තමයි වග කියන්න ඕනේ මේ මේ ප්‍රතිපත්ති වලට. ඒ නිසා යම් මේකෙන් සජිත් මහත්තයාට බැරි නම් මේක එයා කිව්වොත් මට එන්න බෑ මං එන්නේ නෑ. ඒ නිසා ඔයගොල්ලෝ ආර්ථික කවුන්සලෙන් කරගන්න කියලා. එතකොට අපි ලෑස්ති. ඒ නිසා අපි නලින් බණ්ඩාරට ගන්න එක බයිල කියන්න එපා. මේ විකාර කරන්න යන්න එපා. සජිත් මහත්තයාට එන්න පුළුවන් ද නැද්ද කියලා හරියට කියන්න. එයා එනවනම් අපි ඒක කරමු. එයා එන්නේ නැත්තම් බැරි නම් අපි ලෑස්ති ආර්ථික කවුන්සලෙත් සාකච්ඡාවට. දැන් මේ කාරණේදී ඔබතුමාල සහ එක්සත් ජාතිපක්ෂය දැන් මේ සමග ජන බලවේගය මේ විවාදය පිළිබඳ දැනුම් දුම් මොහොතේ සිට ITN මාධ්‍ය ආයතන දිගින් දිගටම වාර්තා කරා. ඔබතුමාලා කැමති වෙලාවක කැමති ස්ථානයක කැමති ආකාරයකට මේ සංවාදයට ඉඩහසර ලබා දෙන්න සූදානම් කියලා. ඔබතුමාලා සූදානම්ද ITN මාධ්‍ය ආයතන තුළ මේ විවාදය කරන්න? මෙහෙමනේ, ඒක අපිට තින්දු ගන්න බෑ. තනියම විවාද කරන කණ්ඩායම් දෙකක්නේ. අපි ඒ සදාචාර තියාගන්න ඕන. සජිත් ප්‍රේමදාස මහත්තයා විවාදයට එකඟ වෙලා දිනයක් දුන්නොත් අපි ඊට පස්සේ අපි දෙගොල්ලන්ට එකතු වෙලා තීන්දුව කරන්න පුළුවන්. විවාද කරන්නේ කොහොමද, මොකද්ද නාලිකාව, ඒක දෙගොල්ලෝ තීන්දුව කරන්න ඕන. අපි තනින් තීන්දුවක් ගත්තොත් ඒක තරම් සාධාරණ වෙන්නේ අපි එතනට යන්නේ නැහැ. නිසා ඉස්සලාම වෙන්න ඕන ඒගොල්ලෝ එකඟ වෙන එකනේ. ඒක වුණාට පස්සේ අපිට පුළුවන් තීරණය කරන්න කොතනද කරන්නේ, කා එක්කද, මොකද්ද නාලිකාව කියලා හිතා ගන්න පුළුවන්. ඔබතුමාලා පුද්ගලිකව එකඟද ITN මාධ්‍ය ආයතන තුළ මේ සංවාදය කරන්න? අපිට ওই කොයි මාධ්‍ය ආයතනත් එකයි, විශේෂයක් අපිට නැහැ. ඇති අපි කරුණු ඉදිරිපත් කරන එකනේ. ඒ නිසා මට හිතෙන්නේ අපි මේ එකඟතාවය ආවට පස්සේ හිතන්න පුළුවන් නාලිකාව මොකද්ද කියලා. එකඟතාවයක් නැතුව නාලිකාව ගැන හිතලා තීරණයක් නැති